විශ්වය ආශිර්වාදය ඔබ සියලු දෙනාටම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. පොසිටිව් තින්කින්. ගොඩාක් අය මේ පොසිටිව් තින්කින් කියන එක ගැන කතා වෙනවා. ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් කියන මේ මූලධර්මය සමග පොසිටිව් තින්කින් හරි හරියට ගැළපෙමින් ගැළපෙමින් ඉදිරියට එනවා. නමුත් මේ පොසිටිව් තින්කින් වලදී ගොඩාක් දෙනෙක් සිත කරන ඉතාම ප්‍රබල අත්වැරදීමක් පිළිබඳව ඔබට කියා දෙන්නට අවශ්‍යයි කියලා මට හිතුණා. හේතුව තමයි මගේ වැඩමුළුවලට සම්බන්ධ නොවි මගේ දේශන අහන දසදහස් ගණනක් පිරිසක් මාවට එකතු වෙලා ඉන්නවා. ඔවුන්ට උදව්වක් විදියට මට හිතුණා මේ පිළිබඳව වීඩියෝ එකක් කරන්නට ඕනේ කියලා. මේකට ආසන්නතම සිදුවීම තමයි ගිය සතියේ සෞභාග්‍ය රන්දරට වැඩමුළුවට සම්බන්ධ වෙලා ඉන්න විදේශගත වෙන දරුවෙක් මා සමග කතා කරා. ඇගේ ඕරයික පරීක්ෂා කරනකොට මම දැකපු දෙයක් තමයි ඇගේ ආධ්‍යාත්මයට සම්බන්ධ වෙලා ඇගේ ඕරයික පරීක්ෂා කිරීම මෙතෙන්දි සිදු වුණේ. ඒ වෙලාවේදී මම දැකපු දෙයක් තමයි ඇයට පුදුමාකාර විදියට අඳුරු ශක්තියක් එකතු වෙලා තිබුණා. මේ අඳුරු ශක්තියන් වලට හේතුව විදියට මට දැනගන්නට ලැබුණේ ඇය බියකින් තැතිගැන්මකින් එහෙම නැත්නම් චකිතයකින් පසු වෙලා තියෙන බව ඇය අභ්‍යාස කිරීමේදී. මම ඇයගෙන් විමසුවා පුතේ පුතාට මොනවා හරි චකිතයක් බියක් තැතිගැන්මක් ඇති වුණා නේද අභ්‍යාස කරද්දී. සාමාන්‍යයෙන් සෞභාග්‍ය රන්දරට වැඩමුළුවට සම්බන්ධ වෙලා ඉන්න දරුවන්ට විශේෂ අභ්‍යාස මාලාවක් ලැබෙනවා. ඒක ඔවුන් කරන්න ඕනි. ඒක කරලා තමයි ඔවුන් මට ඇමතුමක් ලබා ගන්නට අවශ්‍ය වෙන්නේ. ඒ ඇමතුමේදී ඔවුන් සමග සම්බන්ධ වෙනවා මම ආධ්‍යාත්මිකව ඔවුන්ගේ ඕරා පරීක්ෂා කරනවා. සමහර දරුවන්ට මේ අභ්‍යාස කරන්නට නොදී ඔවුන්ගේ ආධ්‍යාත්මික ශක්තිය විවිධ විවිධ බලවේග මගින් අපි කියන්නේ අවහිරතා ඇති කරනවා. ඒක ඔවුන්ගේ කර්ම ශක්තිය වෙන්නට පුළුවන්, වෙනත් ආධ්‍යාත්ම වලින් ඔවුන්ගේ ශක්තියින් උරා ගැනීමක් සිද්ධ වෙන්නට පුළුවන්. මේ වගේ විවිධ විවිධ හේතු නිසා ඔවුන්ට ඔවුන්ගේ ශක්තිය හීන වීම සිද්ධ වෙනවා. ඒ සියලුම දේවල් වලට අවශ්‍ය කරන පිළිවෙත් සහ ඒ ශක්ති බාධා වලින් මිදෙන්නට අවශ්‍ය කරන පිළිවෙත් සෞභාග්‍ය රන්දරට වැඩමුළුවට සම්බන්ධ වෙලා ඉන්න හැම දරුවෙක්ටම ලබා දීම මා විසින් සිද්ධ කරනවා. ඉතින් මෙතෙන්දී ඇයගේ ඕරේක පරීක්ෂා කරනකොට මම දැකපු දේ තමයි ඇයට සිද්ධ වෙලා තියෙන්නේ ඇය විසින්ම මේ අභ්‍යාස කිරීමේදී ඇති කරගත්ත කැළඹීම් එහෙම නැත්නම් චකිතයන් හේතු කොටගෙන ඇය වටා අඳුරු ශක්තියින් එකතු වීම, ආකර්ෂණය වීම. කෙනෙක් නිතරම බයෙන් තැතිගැන්මකින් ඉන්නවා නම් ඒ කෙනාට ආකර්ෂණය වෙන්නේ ඒ වගේ අඩු ශක්තියින් පමණයි. ඒ වගේ කෙනෙක්ට ප්‍රබල ශක්තියින් ආකර්ෂණය කරගන්නට නොහැකි වෙනවා. ඒ නිසා ඇයට තිබුණේ ඒ විදියටම අඳුරු ශක්තියින් වල ආකර්ෂණයක්. මං ඇයගෙන් ඇහුවා පුතේ පුතාට අභ්‍යාස කරද්දී මේ විදියට හිතට කැළඹීම් එහෙම නැත්නම් තැති ගැනීම ඇති වුණා නේද? ඇය මට එක හෙළාම කිව්වා නෑ එහෙම වුණේ නෑ. මම ඉතා හොඳින් අභ්‍යාස සිදු කරා. මම අභ්‍යාස සිදු කරේ මම හැම වෙලාවෙම පොසිටිව් විදියට හිතන කෙනෙක්. මම හැම වෙලාවෙම පොසිටිව් විදියටයි හිතන්නේ. එහෙම වුණේ නෑ කියලා කිව්වා. එතකොට මම ඇහුවා පුතේ හරි පුතා පොසිටිව් විදියට හිතනවා තමයි. නමුත් මෙහෙම පොසිටිව් විදියට හිතනවා කියලා පුතාට හිතුනේ කොහොමද? එතකොට ඇය ටිකක් කල්පනා කරා. මම ඇයගෙන් ඇහුවා පුතේ පුතාට හිතට ආව නේද මේක හරියටම සිද්ධ වෙයිද දන්නේ නැහැ. මේ අභ්‍යාස මට හරියට කරන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. මම මේ කරන දේ හරියට දන්නේ නැහැ. මේ විදිහට සිතුවිලි එනකොට මේ වගේ නෙගටිව් සිතුවිලි
මට හෙට මොනවා වෙයිද දන්නේ නැහැ. සමහර දරුවෝ ඉන්නවා ඔවුන්ගේ අනාගතය පිළිබඳව ඔවුන්ට පුදුමාකාර බියක් තියෙනවා. මේ බියමුසු හැඟීම් අපේ හිතට එනකොටම ඒක නිකන් අපේ හිතේ යදමක් එහෙම නැත්නම් අර ඊයම් බරුවක් හිර කරා වගේ. එහෙම නැත්නම් හිත නිකන් පුංචි අපි කියන එකට හිත ඇතුලෙන් ඇතිවෙන රිදීමක් වගේ. නිකන් අපි කියන්නේ දන්න ගන්නවා කියලා මෙන්න මේ වගේ ආකාරයට අපේ සිතුවිලි වලට බාධා ඇති වෙනවා. මේ ඇති වෙන බාධාවල් නිසා අපේ හිතට නිකන් හරි ආයාසයක් දැනෙනවා. හිත ඊයම් බරුවකින් හිර කරවා වගේ ඇති වෙන ආයාසය. එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම හිත වහගත්තා වගේ දැනෙන ආයාසය. මෙන්න මෙහිම ආයාසයක් සමග තමයි මේ වගේ සිතුවිලි අපිට ඇති වෙන්නේ. මේ වගේ සිතුවිලි ඇති වෙලා මේ සිතුවිලි ඇති වෙන ෂණේත්ම මේ පොසිටිව් තින්කින් ගැන විශ්වාස කරන බොහෝ දෙනා කරන්නේ නෑ එහෙම වෙන්නේ නෑ මේක හරියට වෙයි කියලා හිත රවට්ට ගන්නවා. ඇත්තටම මේ වචනේ හරියටම හරි හිත රවට්ට ගන්නවා. කොහොමද හිත රවටෙන්නේ? ඔව් මම මෙහෙම වෙන්නේ නැහැ මේ හිතට ආපු සිතුවිල්ල අපි හරි ගස්සනවා එහෙම නෙමෙයි එහෙම වෙන්නේ නැහැ මට හිත අපි හිතමු මගේ හිතට අනා ආයාසයෙන් තොරව එනවා මට හිත මේ මුදල් ලැබෙයිද දන්නේ නැහැ ලැබුන් නැති වුණොත් මම මොකද කරන්නේ මට ලැබෙන එකක් නැහැ දැන් හොඳ පොසිටිව් තින්කර් කෙනෙක් එහෙම නැත්තම් මේක ධනාත්මකව හිතන කෙනෙක් හිතන නෑ නෑ එහෙම වෙන්නේ නැහැ මට අනිවාර්යෙන් ලැබෙනවා එයා හිත රවට්ට ගැනීමක් කරන්නේ. නමුත් මේ ක්‍රියාවලිය වැරදි. මේ ක්‍රියාවලිය තුලින් ඔබට සෞභාග්‍ය රන්දරටුවට පිවිසෙන්නට වෙන්නේ නැහැ. ඒක ඉතාමත්ම වැරදි ක්‍රියාවලියක්. ඔබ නිවැරදිව මේ ධනාත්මක චින්තනය සමග විශ්වය ආකර්ෂණය දිනා ගන්නවා නම් ඔබ සිද්ධ කරන්නට අවශ්‍ය වෙන්නේ ඔබේ හිතට මේ ඇතිවෙච්ච නැහැ මේ වගේ ආයාසයකින් ඇතිවෙච්ච මේ නැහැ බැහැ කියන හැඟීම ඉවත් කිරීමයි ඔබ කරන්නට ඕනේ. ඒක නැවත වෙනත් විදියකට හිතලා පැලස්තරයක් ඇලවීම නෙමෙයි ඔබ කරන්නට ඕනේ. මෙතන ගොඩාක් පොසිටිව් තින්කර්ස්ලා වරද්ද ගන්න. ඔබේ හිතට ආයාසයකින් තොරවම මට මේක අනිවාර්යෙන් ලැබෙනවා මම මේ තැනට යනවා මට මේක එනවා මම මේක කරගන්නවා මට මේක කරගන්න පුළුවන් ඒක ඔබේ හිතට ආයාසයකින් තොරවම පැමිණීම තමයි ඔබ හරි ධනාත්මක චින්තනයේ පිහිටිච්ච කෙනෙක් කියලා කියන්නට තියෙන ප්‍රබලම සාක්ෂිය. එහෙම නැතුව ඔබේ හිතට එන ඍණාත්මක හැඟීම ඔබ ධනාත්මක සිතුවිලි වලින් වහන්නට සූදානම් වෙනවා නම් ඒ වැරදි. ඔබට හැම නිතරම මේ ඍණාත්මක සිතුවිලි ඔබේ හිතට එනවා නම් ඔබේ හිතට නිරන්තරයෙන්ම මේ ඍණාත්මක සිතුවිලි වලින් බිය චකිතය උපදිනවා නම් ඔබ සිද්ධ කරන්නට ඕනේ මායා රන් පොකට්ටුව අභ්‍යාසය. ඔබ මායා රන් පොකට්ටුව අභ්‍යාසයෙන් මේ සියලුම ඔබව පහතට හෙලන සිතුවිලි ඔබට බිය තැති ගැනීම චකිතය ඇති වෙන මේ සියලුම සිතුවිලි ඔබ ඉවත් කිරීම සිද්ධ කරන්නට ඕනේ. එහෙම නොකර ඒ සිතුවිලි නිවැරදි කිරීමට කොයි වෙලාවකවත් ඔබ උත්සාහ කරන්නට එපා. එතෙන්දී අර අපි කියන්නේ කිසිම එතෙන්දී අපි හරි විදියට ඒකට ප්‍රතිකාරය කරලා නැහැ. නිකන් වේදනා නාශකයක් ලබා දීමක් නිතරයි සිද්ධ වෙලා තියෙන්නේ. මෙතෙන්දී අපි රෝග මූලය ඉවත් කරන්නට ඕනේ. මෙතෙන්දී රෝග මූලය තමයි අපේ හිතට ඇතිවෙන ඍණාත්මක සිතුවිලි. ඍණාත්මක සිතුවිලි ටික කොහොම ඉවත් කරලා ඒ සිතුවිලි ටික අතුරුදහන් කරලා දාන්නට ඕනේ. ඊළඟට ඔබේ හිතට පිවිසෙන්නට ඉඩ දෙන්නට අවශ්‍ය වෙන්නේ ධනාත්මක සිතුවිලි වලට විතරයි. ධනාත්මක සිතුවිලි ටික හැම වෙලාවෙම තමන්ගේ හිත තුළ පුරව ගන්නට ඕනේ. ඒ තමයි
निवेरदिव धनात्मक चिंतने मगिन जीवित सार्थक करगान्न उत्साह करन ओ नैम केनिक इटु करान्न टोनी दे मेक हेम केनिक्म वगे करन इताम वेरदी क्रियावाक एनिसा ओब निवेरदिव मे हदागान्न उत्साह करान्न टोनी गुडा पॉजिटिव थिंकिंग कियन पॉजिटिव थिंकर्स ला कियन अय मे दे वेरदियट सिद्ध करनवा मम एक दकला तियना दैन बोहो देनिक सौभाग्य रंदरुट वेडसटहंट संबंध वेला नैति अयत मेतन इन्नवानी गुडा देने दस दहस पिरिसा मे देशना अहन बव मम दान्नवा इतिन ओंट तनियन अभ्यास करद्दी मे दे अनिवार्यम उदव वेई ओंगे जीवितय सार्थक करगान्न हे निसाई ओब वेत करुणावे मे उदव मम ओबट लबा देने ओब निवेरदिव ओबे अभ्यास ओब वेत मम लबा देला तियन सीलूम ए अभ्यास निवेरदिव कराय केला मम हितनवा ए वगेम ओब तुल संयमय विश्वासय आदरय करुणाव मैत्रिय मे सीलूम दे ओब तुल तियागन्नट अवश्यय ए वगेम बहु दिनेक तवत करन पुंची गेटलुवाक तमाई केनेक्ट मे पृथक्जन समाजे जीवत वेनकोट विविध विविध विधि हेंगीम ऐति वेनवा तरह हेंगीम ऐति वेनवा मे तरह हेंगीम हित तुल पालने करगिन तिया गन्नवा केनेक वेरदी ए ओबट कोई हो विधियकिन पिट कराट गेटलुवाक नै नमुत ए तरह हेंगीम पिट करन्नट ओने इवत करन्नट तमंगी हितिम्म इवत करन्न टोने मे शनेदी ओबट तरह हेंगीम इवत करला ईलंग शनेदी सतुटु हेंगीम गन्नट पुलुवन्ना एतन ओब इताम सार्थकय एहेम नैतुव तरह हेंगीम तमंगी हिते तियागेन एइन पैसव पैसव जीवत वीम ओब सिदु नोकल युतु देयक एहेम करु ओबट मे सौभाग्ये रंदरुटु एन ई मार्केट पिविसीमट अपहसु वेन बव ओबट आदरे मम मता करना ए निसा हेम वेलावेम ओबे हितट बियमुसु चकितयमुसु तरहमुसु हेंगीम एकतु नुकर नुगन्नट ओब वग बला गन्नट ओने ओबट कोई तरह मुदल तिबुनात वेडक नेहे ओबे हितट सेनसीम चकितय चकितेन तोरव जीवत्वेम बियन तोरव जीवत्वेम लेबेने ने मेदे तमय दरुणे अपिता अवश्यम दे इताम निदहसे हरिम सेनसीने ओबट जीवत्वेन्नट पुलुवन्ना ओबट ओबे वटपिटाव सुंदरव तियागेन ओबट किसीम करदरयक नैतुव ओबट तीन संपत्तिक पाविच्च करला जीवत्वेन्नट पुलुवन्ना ए तमय ओब लबन सेनसीम कोई तरह मुदल तिबुनात ओबट ए सेनसीम नैत्तं ओबट जीविते विंदनयक नैति वेति ओब हेमतिस्सेम दुक् वेनवेति ए निसा सरल दिवि पैबत्नं तुल ओब इताम संयमे हरिम प्रीतियकिन युक्तव जीवत वेन्नट उत्साह करन्नट ओने एहेनम मं हितनवा ओबट मे लबुनु पणिविडय मे लबुनु ए अववाद ओब ए विधियटम तमंगे जीवितेट एकतु करगनी केला तवत् अभ्यासेकिन् तवत् मे विधियम वेदगत् वेदयकिन् अपि नैवत हम्ब वेमु बहु दरुवन् मगिन् अहल एवन देयक् तमयि मम इन्ने पित रट मम कोहोमद अभ्यास वलट एकतु वेन्ने कोहोमद मम वेडमुलुवट एकतु वेन्ने हेम केनेक्टम लोके कोहे हिटियत् मोन आगमेदेहुवत् मोन जातियेन्नत् ओनम केनेक् सिंहल कथा करनवा नम् ओउन्ट पुलुवन् सौभाग्य रंदरुट वेडमुलुवट संबंध वेन्न किसी केनेक्ट कोहेवत एन्नट अवश्य नै गेदर इंदगिनम मे वेडमुलुवट इताम होंदिन संबंध वेन्नट पुलुवन् ओब रेकियाव करन अतरतुर ओब ऊनेम देयक् करन अतरतुर निदहसे मे वेडमुलुवट संबंध वेला सीलूम अभ्यास सीलूम वत् पिलिवेत इटु करन्नट ओबट पुलुवन् ए इताम लस्सनट सरलव मे अभ्यास किरीम मे वेडमुलुव तुलदी मेह वेनवा ओनेम प्रदेशेक लंकावे ओनेम प्रदेशेक लोके ओनेम प्रदेशेक जीवत्वेन ओनम दरुवेक्ट हरिम लेसियेन तमन इन्न तनम
තමන්ගේ ගෙදරම ඉඳගෙන මේ වැඩමුළුවට සම්බන්ධ වෙන්න අවස්ථාව මම සලස්සලා දීලා තියෙනවා. ඒ වගේම ඕනම දරුවෙක්ට තමන්ට අවශ්‍ය කරන පළිඟු ඒ වගේම තමන්ට අවශ්‍ය කරන මැණික් ලබා ගැනීමට ගෙදරටම විශ්වාසවන්තව ගෙන්වා ගැනීමට අවස්ථාවක් මම සලස්සලා දෙනවා. මේ සියලුම දේවල් වලට ඔබට මා වෙත Sharaji Simple Life FB page එකට පණිවිඩයක් එකතු කරලා ඔබට අවශ්‍ය කරන තොරතුරු ලබා ගන්නට හැකියාව තියෙනවා. හැම කෙනෙක්ටම මගේ හැම වීඩියෝ එකේම යට පහළ description box එකේ ඒ අවශ්‍ය කරන තොරතුරු සහ සම්පාගේ රන්දරටුව වැඩමුළුවට ඔබට සම්බන්ධ වෙන්නට අවශ්‍ය නම් ඊට අවශ්‍ය කරන link එක තියෙනවා. ඒ page එකට ඇවිල්ලා Sharaji Simple Life page එකට ඇවිල්ලා ඒ page එකට inbox පණිවිඩයක් එකතු කරන්න. එතකොට ඔබට වැඩමුළුවට සම්බන්ධ වෙන්නට පුළුවන්. හැම දිනාටම මේන් ඉතාම හොඳ ප්‍රතිඵල ලැබෙනවා. ඔබ නිවැරදිව අභ්‍යාස කරනවා නම් මේ වෙනකොට නිවාස බොහෝ දෙනෙක් නිවාස සිහින සැබෑ කරගෙන තේනා ලොතරැයි වාසනා දිනාගෙන තේනා මේට අමතරව විවිධ ඔවුන්ගේ සිහින සැබෑ කරගන්නට මේ වැඩමුළුව ඔවුන්ට ඇත්තටම දායක වෙලා තියෙනවා. ඉතින් ප්‍රධානතම දේ තමයි නිවැරදිව අභ්‍යාස කරන්නට ඕනි. ඔබට දැනෙනවා නම් ඔබ අභ්‍යාස කරද්දී ඔබට ඒ අභ්‍යාස නිවැරදිව කරන්න බෑ. මාසයක් දෙකක් කරලා උත්සාහ කරලා තාමත් ප්‍රතිඵල නැහැ. එහෙනම් ඔබට නොපෙනෙන වෙනත් ඔබේ ආධ්‍යාත්මයේ ශක්තිය හීන කරන දේවල් තියෙන්නට පුළුවන්. ඔබේ ශක්තිය අවහිර වෙන. එතකොට ඒ අවහිරතා සොයා ගන්නට වෙන්නේ ඔබේ ආධ්‍යාත්මයට සම්බන්ධ වෙලා. ඔබේ ආධ්‍යාත්මයෙන්ම තමයි ඒ පිළිබඳව විස්තර මට ලබා ගන්න වෙන්නේ. එහෙමනම් ඔබ අනිවාර්යයෙන්ම වැඩමුළු සමග සම්බන්ධ වෙන්නට ඕනේ. බොහෝ දරුවන් ඉන්නවා වැඩමුළු සමග සම්බන්ධ වෙන්නේ නැතුව සොයන්න අධ්‍යයනය කරලා තමන්ට අවශ්‍ය කරන මේ මාර්ගය එහෙම නැත්නම් මේ අභ්‍යාස සම්පූර්ණයෙන්ම සිද්ධ කළා සෞභාග්‍ය රන්දරටුව මේ පාතිහාරි